පිටිපස්සේ කුණු ජාවාරම් පිටිපස්සේ මහා පරිමාණ කැසිනෝ ව්‍යාපාරිකයෝ එහෙම ඉන්නවා කියලා තොරතුරු තියෙනවා මෙහෙමද එතන මේ ඕනම ව්‍යාපාර වලට සම්බන්ධ වෙන්නේ තවත් ව්‍යාපාර කරන අයනේ දැන් ඒ ව්‍යාපාර කරන අය කැසිනෝ ව්‍යාපාර කරනවද කියලා මම පුජ්ජලිකව දන්නේ නැහැ නමුත් මම ඉතාල පැහැදිලිව දන්නවා දැන් බ්ලූ මැන්ඩල් කුණු කන්ද තිබ්බනේ ඒ බ්ලූ මැන්ඩල් කුණු කන්ද ක්‍රියාවලියක් හෙට පවත්වගෙන යද්දී තමයි 2009 එකවරම හදිස්සියේ මේක මීතොට මුල්ලට මාරු කරන්නේ. ඒතර ඒ වෙනකොටත් මේ කුණු වෙනුවෙන් කොළඹ නගර සභාව දවසකට මෙට්‍රික් ටොන් 800කට විතර විශාල මුදල් ප්‍රමාණයක් ගෙවමින් හිටියා. ඒ ගෙවන මුදල් ප්‍රමාණයම තමයි ඊට පස්සේ මේ කුණු කන්ද මාරු කිරීම නිසා තව වැඩිපුර ගෙවන්න සිද්ධ වෙන්නේ. ඒ වෙලාවේදී මම හොඳටම දන්නවා මම වගකීමෙන් කියන්නේ ඒ වෙලාවේදී නාගරික සංවර්ධන අධිකාරිය බාරව හිටියේ ගෝඨාභය රාජපක්ෂ ලේකම්තුමා. එතනදි නොමිලේ මේ ඉඩම දෙනවා කියලා තමයි කිව්වේ. නොමිලේ ඉඩම දෙන්නව නම් ඇයි අපි නොදාන්නේ කියලා ඒ වෙලාවේ නගර සභාවේ මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් තර්ක කරා. අපිට ඉඩම නොමිලේ හම්බෙන්න එක තමයි ඒ වෙලාවේ ලොකු සම්පතක් හැටියට හිතුවේ. හැබැයි 2009 කොළොන්නාව නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා විතරයි විරුද්ධ වුණේ. ධම්මික මොන්ටි ධම්මික කියලා මන්ත්‍රීවරයා විතරයි විරුද්ධ වුණේ. මම දන්නවා ඉතාල වගකීමට කියන්න පුළුවන් මුදල් වලට යට නොවීම නිසා. ස්වාධීනව කොන්ද කියන තියාගෙන ඒ වෙලාවේ කතා කරලා අනිත් හැමෝම අතවිස්සුවා. මේක ඕන කියලා. මේ යෝජනාව සම්මත කරා. මීතර මුල්ලට මේක ගේන එක. ඉතාලම බලහත්කාරයෙන් මේ ක්‍රියාවලිය සිද්ධ වුණා. ඊට පස්සේ පුතුමා නීතිඥ මහත්තයෙක් හිටිය දන්නවා මේකට ශ්‍රේෂ්ඨාධිකරණ සහයෝගිකුත් ලබා ගත්තා. හැබැයි එතෙන්දි ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දුන්නේ අවුරුදු දෙකකට සීමා කළා. අවුරුදු දෙකක් ඇතුළත අනිවාර්යෙන් මේකට විකල්ප විසඳුමක් අවශ්‍යයි. ඒතර විකල්ප විසඳුමක් දෙනමයි කියන පදනමයට තමයි මේක එතෙන්ට ගෙනිච්චේ. මේක තමයි ඇත්ත කතන්දරේ. නමුත් විකල්ප විසඳුමක් ඊට පස්සේ දුන්නේත් නැහැ. අර නොමිල හම්බෙච්ච ඉඩම දිහා බලාගෙන කුණු ගොඩ ගැහුවා. කුණු ගොඩ ගහන කාලය තුල ඊට පස්සේ මොකද වෙන්නේ කියන ගැන හිතුවෙම නැහැ. මෙතන මෙතුමාගේ බුදියර මිතා පැහැදිලි වගුරු බිමක්, පහත් බිමක්, ඊළඟට මේ ජනාකීර්ණ ප්‍රදේශයක් ජනතා උද්ඝෝෂණය කළා. ඊළඟට තව දෙයක් සිද්ධ වුණා. මෙයා මේ ගෙවල් පදිංචි අයව ඉවත් කරන්න කොළඹ නගර සභාවෙන් මුදල් ගෙවීමක් කරා. මම දන්න තරමට ගෙවල් පවුල් 157කට ලක්ෂ 17000 ගාණි ගෙවල් අරන් දුන්නා ඉස්සෙල්ලම. තවත් පවුල් 150කට ගෙවල් දෙන්න UDA එක මම කනගාටු වෙනවා කියන සිද්ධ වෙච්ච එක ගැන ඔය චම්පි කරනවා ගැන එමෙතුමා දැන් හරි ලොකුවට කතා කරනවා මේ ලොකු වැඩසටහන් ගැන. ලක්ෂ 17000 විස්තර තිබිච්ච ගෙවල් ලක්ෂ 15000 තිබිච්ච ගෙවල් වලට UDA එකෙන් එවලා එතුමා එමෙතුවර හැටියට ඉල්ලුවා ලක්ෂ 40000. මිනිසුන්ගේ ලක්ෂ 40000 අය කරන සිද්ධ. හැබැයි ලක්ෂ 20 ගානේවත් ලක්ෂ 15 ගානේවත් මේ මිනිසුන් ගන්න සූදානම් හිටියා. ඒගොල්ලන්ට ඒක දුන්නේ නැහැ. මොකද ඒ වෙලාවේ උත්සාහ කරේ එතන මේ මිනිසුන් ඉවත් කරලා ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න නෙමෙයි. ගෙවල් විකුණලා ගානක් හොයාගන්න. එතන ලක්ෂ 40 ඉල්ලුවා මිනිසුන්ගේ. ලක්ෂ 20 ගෙදට්ට. අවසානයේ කොළඹ නගර සභාවට සිද්ධ වුණා ඒ නිසා රුපියල් 15000 මාසෙ කුලියට මාස 6කට කුලියකට යන්න මේ මිනිස්සු එකඟ කරගන්න. ඒකෙන් යම් පිරිසක් ගියා. ඊළඟට විශාල ප්‍රශ්න තමයි දැන් මේකේ මේ මේ දින කිහිපයකට කලින් ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ මේකන වාර්තාවක් ඉදිරිපත් කළා තිබුණා මේ පිපිරීම් තියෙනවා කොන්ක්‍රීට් එක පුපුරලා ගිහිල්ලා තියෙනවා මම පුජ්ජලිකවම දන්න අපේ පලාසවා මන්ත්‍රී සුනිල් වටගල සහෝදරයා මේ කොළොන්නා ප්‍රදේශයේ ඉන්තර පදිංචි යන එන කෙනෙක් එයා ඒ දවස් දෙක විතර කලින් ගිහිල්ලා මිනිස්සු හම්බුණා ඔය විනාශයට පත් වෙච්ච ගෙවල් වලට ගිහිල්ලා කතා කළා එතකොට මේ මොකද ඒ මිනිසුන්ට මේ යන්න කිව්වන් පස්සේ මැස්සෝපියා අඹල යනවා වගේ කුණු ගොඩෙන් යන්න තැන් නැහැ. ඔව් මන්ත්‍රීතුමා. එතකොට ඒ මිනිස්සු අසරණ වුණා. මෙතන තියෙන ජාවාරම තමයි ශ්‍රීපාල් දැන් ඒ මේ ක්‍රියාවලියෙන් කුණු ගන්න අයට කුණු විකුණන කට්ටියට සල්ලි හම්බෙනවා. මේ අත උස්සන මන්ත්‍රීවරුන්ටත් නගර සභාවවල ඉඳලා ප්‍රාදේශීය සභාවවල ඉඳලා මුදල් ලැබෙනවා. මෙතන මුදල් ක්‍රියාවලියක් තියෙනවා. මොකද හේතුව කුණු එකතු කරන්න දැන් ප්‍රයිවට් දීලා තියෙන්නේ. කොළඹ නගර සභාවේ ප්‍රයිවට් දීලා තියෙන්නේ කුණු එකතු කිරීම මිලියන 20ක් විතර යනවා කුණු ටික ගෙනහිලා උතර තල්ලු කරන්න එස්කේවේටර් දාලා මිලියන 21ක් යනවා මාසෙකට එතර බලන්න ලක්ෂ 400ක් ඔය ලක්ෂ 400 පාවිච්චි කරලා මේ ලෝකේ තියෙන සරල තාක්ෂණයෙන් කුණු ප්‍රතිචක්‍රීකරණය කරොත් එහෙම පෝර හදන්න පුළුවන් හැබැයි පෝර හදුවොත් එම අර කම්පැනි වලින් ගන්න ගාන අත උසන මන්ත්‍රීවරුන් හම්බෙන ගාන ඊට කුණු ආරක්ෂා කරන පාතාලයට යන ගණන් ඔබ දන්නවා බ්ලූ මැන්ඩල් කුණු කන්ද පරිස්සම් කරන්නත් පාතාලේ උදාගෙන තිබුණා
එහෙම තිබුණේ මේක මං කියන්නේ මේක මේ සරල කතාවක් නෙමෙයි මේක මතු පිටින් පේන සරල සිද්ධියට එහා ගිහිල්ලා මේ කුණු වලින් ජීවත් වෙන මැස්සෝ සත්තු අමතර ඉන්න මිනිස්සු ඉන්නවා ඔව් ඒක හරි මන්ත්‍රී බන්දුලා